එක අවුරුද්දක් ඉවරලා අලුත් අවුරුද්දක් පටන් ගන්න වෙලාවේ මේ වීඩියෝ එක කරන්නේ. සමහර වෙලාවට නෙමෙයි ගොඩක් වෙලාවට අපේ මූලික දෙයක් වෙලා තියෙනවා මේ ආර්ථිකය. එතකොට හැමෝම ගොඩක් වෙලාවට හිතනවා රස්සාවක් තාම හම්බුනේ නැහැ. එහෙමත් නැත්නම් තියෙන රස්සාවේ පඩිය මදි. බිස්නස් හරි ගියේ නැහැ. මේ සීසන් එක හොඳ නැහැ. ඒ වගේ දේවල් හිත හිතා පසුතැවිලි වෙනවා මම දකිනවා ගොඩක් වෙලාවට. අපි වෙනස් විදිහට හිතලා අලුත් බිස්නස් එකක්, අලුත් part time job එකක්, එහෙමත් නැත්නම් සමහර වෙලාවට අපේ නංගිලා මල්ලිලා ඉන්නවා විභාග ඉවර වෙලා result එනකන්, එහෙමත් නැත්නම් result ඇවිල්ලා තව course එකක් කරනකන් කියලා, එහෙමත් නැත්නම් රස්සාවක් හම්බ වෙනකන්, අද හම්බ වෙයි. අපේ රජයන්ට දෝෂාරෝපණය කර කර ඉන්නවා සමහර වෙලාවට රස්සාවක් නැහැ, රස්සාවක් දෙන්නේ නැහැ කියලා. අන්න ඒ අයට එහෙමත් නැත්නම් අපිට අලුතෙන් ආර්ථිකයට හයියක් කරගන්න part time job එකක් විදිහට ගොඩක් වෙලාවට මේ අන්තර්ජාලයේ තියෙනවා රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක්. ගෙදර ඉඳලා කරන්න පුළුවන්. ඒත් එක්කම තමුගේ විවේක කාලයේදී කරන්න පුළුවන්. part time job එකක් විදිහට කරන්න පුළුවන්. කැමති නම් full time කරන්නත් පුළුවන්. අන්න ඒ විදිහේ රැකියා අවස්ථා ගොඩක් තියෙන වෙබ්සයිට් වගේක්, වෙබ්සයිට් කීපයක්ම මම ඔයගලන්ට පෙන්වන්න තමයි මේ වීඩියෝ එක අද කරන්නේ. මම දින්න විවිධාකාර වීඩියෝ ඔබ වෙතට අරගෙන එන The Free Bird. පළමුවෙන් හඳුන්වා දෙන වෙබ්සයිට් එක තමයි Fiverr. සමහරට ඔයගොල්ලොත් මේක ගැන දැනටමත් දන්නවා ඇති. මේ Fiverr වෙබ්සයිට් එක ඇතුලේ ගොඩක් තියෙනවා විවිධාකාර විදිහේ ජොබ්. උදාහරණයකට ලෝගෝ ඩිසයිනින්, ඩිජිටල් මාකටිං, එතකොට රයිටින් ඇන් ට්‍රාන්ස්ලේෂන්, වීඩියෝ ඇනිමේෂන්, මියුසික් ඇන් ඕඩියෝ, විවිධාකාර බිස්නස්, ෆන්, ලයිෆ්ස්ටයිල්, මේකට අදාළ විවිධ දේවල් මේ මෙන්න මේ Fiverr වෙබ්සයිට් එක ඇතුලේ දීලා තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් මේකට රෙජිස්ටර් වෙලා මේ තියෙන ජොබ් එකක් කරලා එකෙන් ආදායමක් උපයා ගන්න. දෙවනියට හඳුන්වලා දෙන වෙබ්සයිට් එක තමයි 99 designs. මේක ගොඩක් වෙලාවට graphic design පැත්තට බර වෙච්චි වෙබ්සයිට් එකක්. නමුත් ඕගොල්ලෝ දන්නේ නැත්නම් graphic design ගැන ඉන්ටර්නෙට් එකේම තියෙනවා lessons. ඒවා බලලා ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් පොඩ පොඩ. එතනින් ආරම්භයක් ගන්න පුළුවන් මේ වගේ දේවල් වලට. මේ 99 graphic designs වල තියෙනවා logo designing, web designing, application designing, advertising, clothing and merchandise, minimal arts, illustrations, label, books, magazines, මේ වගේ දේවල් නිර්මාණය කිරීමේ අවස්ථා මෙන්න මේ 99 designs website එකේ තියෙනවා. ඊළඟ website එක තමයි freelancer. ඒකෙත් විවිධාකාර job අවස්ථා තියෙනවා. මෙතන එකට log වුණාම පේනවා I want to hire, කියන්නේ job එකක් දෙන්න ඕන කෙනෙකුට නම් ඒ විදිහට වැඩ කරන්න ඕන නම් අපි කතා කරන පැත්තේ නම් I want to work කියලා තියෙන මේ tab එක click කරලා ගිහිල්ලා එතනින් register වෙලා bid කරලා තමුන්ට job එකක් ගන්න පුළුවන්. එතනිනුත් ගෙවීමක් කරනවා. එතන විස්තරත් පල්ලෙහින් දාලා තිනවා. ඔගොල්ලන්ට ඒ වෙබ්සයිට් එකත් යූස් කරන්න පුළුවන් ආදායම් මාර්ගයක් උපයා ගන්න. තවත් මේ වගේ වෙබ්සයිට් එකක් තමයි guru guru.com. ඒකටත් අපිට පුළුවන් join වෙන්න. join වෙලා අපේ සේවාදායකත්වය සේවා යෝජකයට ලබා දීලා ආදායම් උපයා ගන්න අවස්ථාව තියෙනවා. මේකෙත් web and software and IT, design, art and multimedia, writing and translation, administration support, management and finance, sales and marketing, engineering and architecture, legal, මේ වගේ නොයෙකුත් categories වලට දීලා තියෙනවා. තමුන්ගේ හැකියාව තියෙන පැත්තෙන් හම්බ කරගන්න අවස්ථාව මේ වෙබ්සයිට් වල දීලා තියෙනවා.
මං අද අවසාන වශයෙන් හඳුන්වලා දෙන වෙබ්සයිට් එක තමයි Upwork. මේ Upwork වෙබ්සයිට් එකෙත් ගොඩක් වෙලාවට web developers, mobile developers, designs and creatives, writers, virtual assistants, customer service agents, sales and marketing experts, accounts and consultations වගේ තවත් ගොඩක් categories තියෙනවා. මේ වගේ categories වලින් දීලා තියෙනවා ඕගොල්ලන්ට බලන්න පුළුවන් තමුන්ගේ හැකියාවට ජොබ් අවස්ථාවක් මේ වෙබ්සයිට් වලින් හොයාගන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න ඕනේ, අපි වෙනස් විදිහට හිතමු. අපි වෙනස් වෙනස් දේවල් උත්සාහ කරලා බලමු. වැරදි දේවල් නෙමේ, සාධාරණ දේවල්, මුදල් අපේන ක්‍රම, නීති විරෝධී ක්‍රම නෙමේ, සමාජ විරෝධී ක්‍රම නෙමේ, සාධාරණ ක්‍රම උත්සාහ කරලා බලන්න. ෆේල් වෙන්න පුළුවන්. ෆේල් වුණාට අපි ඒක නැගිටින්න ඕනේ. මමත් එහෙම හිතාගෙන බොහොම අවුරුදු ගාණක් කල්පනා කරා, මොනවද කරන්න ඕනේ, මොනවද කරන්න ඕනේ, ඉස්සරහට මොනවද කරන්න ඕනේ, වෙනස් දෙයක් මොනවද කරන්න ඕනේ. මම කල්පනා වෙන්න නැතුව බොහොම කාලයක් හිටියා. මොනවද කරන්නේ කියලා හිතට කල්පනා වෙන්න නැතුව බොහොම කාලයක් හිටියා. නමුත් දැන් මම නොයෙකුත් දේවල් උත්සාහ කරලා ටෙස්ට් කරලා බලනවා. සමහර දේවල් සාර්ථක වෙනවා, සමහර දේවල් ෆේල් වෙනවා. නමුත් ෆේල් වෙන දෙයින් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. සාර්ථක වෙන දෙයේදී අපි දන්නේ නැහැ ෆේල් වෙන තැන. ඒක නිසා ඒ තැන් ගැනත් අපි අඳුනගෙන අපි වෙනස් විදිහට හිතලා වෙනස් දෙයක් කරන්න, වෙනස් දෙයක් හිතන්න, වෙනස් විදිහට ආදායම් මාර්ගයක් ලෑස්ති කරගන්න සාධාරණ. අපි ආයෙත් මේ වගේ වීඩියෝ වලින් හම්බ වෙමු. සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදට ගිහිල්ලා නැ ජය වේවා. සාමය, සතුට, සෞභාග්‍ය සපිරි නව වසරක් වේවා.